නමස්කාරවේවා බුදුරුවනැට සැමැදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවාදම්රුවනැට සැමද සද හම්සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංගසරනයමි නාමස්කාරවේවාතුනුරුවනට සැමදාතිසාරන සරනයාමිසාදුුසාදුුසාදුු අපට ධර්මය විනේ කියාදුන් අපගේ ගුරුදේවෝත්තම කල්්‍යානමිත්‍ර පින්නත් ලොකුස්වා මින්න්වහන්සේට නමස්කාරවේවාසාදුසාදුසාදු මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාවන්ද පිංවතුනිි අදදවසේ සම්පසාධනී සදහම් දේශනා සඳානු ග්‍රහගත්වය දරන්නේ ජපානයේ සේවේ නියුතු පින්වත් ලසිදුු ශිරෝමන් ගමගේ මහත්මා සහ රුණ ප්‍රියාංිකා හෙට්ිය රච්චේ මහත්මිය විසින් තමන්ගේ යෙදෙන පළවෙනි වවාහා සංවස්සරය මනිමිත්තයි පංවතුන තමන්ගේ ජීවිතයේ මේ වගේ විශේෂ දිනයක් ඇද්දී සාමානෙන් අපි සමරණනේද උපන්දින සමරණා අතරම මේ වවාහ සංවස්සරය පලවෙෙනයක ඩේ වගේ දෙයක් මුල් කරගෙන ජීවිතයේ පිනක් රැස් කරන්නේ ලෝකයේ පුංචි පිරිසක් සාමාන්‍ය ලෝකේ මඟ ජවිත ශේෂ දිනයකදී වෙන්නනි සාමාන්නේ එක්කෝ යාල උත්සවයක් ගන්න එක්කෝ මත්පැන් මද්‍රවයගල්ල ඒ වගෙන් සතුටු වෙනවා. බෑ කලාතරොකින් කෙනෙක් තමයි නුවන තියන කෙනෙක් තමයි බුදුගෙනෙක්ගේ ධර්මයක් අහන කෙනෙක් තමයි මේ විහට ජීවිතය පින ක්‍රෙස් කරන්නේ මොක දද මේ රැස් කරන්නේ මහත්මයත් මහත්මයත් විසින් තමන්ට අග්‍රහෝ පුුණන්නේ ධර්මයන් මොකද භාගතුන් වහසේ බදාලා යමෙක් ආමිසේ දන්දනෝද ඊට ඩග්‍රපින ක්‍රස් නවා. ධර්මදාානී අද මේ රැස් කරන්නේ ඒවන් වූ ධර්මදාන මේ පිනක් පිංවතුනි සාමාන්‍යෙන් ලෝකේ අපි ජීවත්ත ඇද්දී අපේ හිතල බයත ඇතිගැනීම හටගන්නවා සාමාන්‍ය අපි අපි ආරක්‍ෂා කරගන්න බාහිරෙන් ආරක්ෂාව පතන ගොඩක්දේවෙලද හිතල බලන්න දැන් අද කාලගත්තො ගොඩාක් තැන්වල ආරක්ෂ කැමරාපදි සවිකල තිීෙන ඒ මොකොටද තමන්ට අනතුරක් න තේක හයායගන්න දට හොරෙක් පැන්නත් ඒක දැනගන්න ඊට පස් සමහරලාට ආරක්ෂකර සේවකය ගන්න පඩි දීල තියාගෙන ඉන්නවා වැටපු ගේයෝමින් සමංව රැකගන්න සමහරලාට තමන්ගේ ධනයතිය නොන එයාක බැංකුවේ තැන්පත් කරනවා ආරක්ෂාව වෙන්නේ මේ හැම ආරක්ෂාාවඋි හොයලතින්නේ බාහිරෙ පිට කෙනෙක්ගෙන් තව මේ රැකවන පතන්නේ ඇබැ බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ගේ ජීවිතය තුළ තමන්ව තමන් විසින් ආරක්ෂාව සකසගන්න කියලා. ඒ බාහිත ආරක්ෂාව බලන්න ඒකට බැෑ අපිව ලඩ වෙදදි නවත්තන්න පුළුවන්ද. අපි වසරනක නවත්තල දෙන්න පුළුවන්ද. අි මැරිලා වැරදිලාවත් දුගතියකට යන්න ගියෝතිී ඒක වලක්වන්න පුළුවන්දේ බාහිරංගත ආරක්ෂාවට. ඒකිසි දේකට බෑ ඒ නිසා බුදුරජාන් වහන්සේ කියලා දෙනවා තමාව රැකගන්න කියලා බාගදුන සේකයි වදාලේ කුම්බූපමංකාය මිමං විරිත්වා නගරූ පමං චිත්ත මිදංට පෙත්වා. යෝදයට මාරං පංචා උදේන පඤ්ඥා උදේන ජිතංචරක්කේ අනිවේසි නොසිය. එක අර්ථයේ තමයි මේ ජීවිතය දකින්න කිය නො මේ කය දකින්නකේනවා. වහ බිඳලයන මටි ාජනයකකි. මේ අපේ ජීවිතයෙන් දැන්ගේෙදර මටිභාජනතීනන්නේ වලන්තීනවාම අල් පෝචිතියා ගේ සවබායමකදද අත වැදනත් බිඳලයනවා ඇඒේ ද හදැබ. ංඒගකිනො මේ ජීවිත ජීවිතේ සුළුදේකින් විනාශසෙලායනු මේ කයනැතිවෙෙලායන නගරූ පමං චිත්ත මිදන්ට පෙත්තා හරියට නගරේක ආරක්ෂාව සංවිධානය කල්ල මේ නගරයක් හොඳයට රැකගන්න වගේ තමන්ගේ හිතරකින්න කිව්වා අභ්‍යන්තර බාහිර සතුරන්කි. ඊට පස්සේ මේ ප්‍රඥාව නැමති ආයද්ධ අරගෙන මේ මාරසෙනග සුනු විසුණු කරන්න කිවා ජිතං චරක්කේ අනිවේසි නොසියා යුද්ධයෙන් ජයගන්නකවෝ තමගේ ප්‍රඥාමුල් කර ආයෙත් මේ සංසාරටෙන්න්න පාකිවා. ඉදිං අදවා ඉගෙන ගන්නේ කොහොමද නගරයක් ආරක්ෂා කන්න විදිහට තමාව රැකගන්නේගෙන කාරණි ඒ ගැන විස්තරවෙන ලස්සන බුද්ධ දේශනාවක්තියනවා අංගුත්්‍රණිකා හතරනි පාති මේ දේශනාව නම තමයි නගරූපම සූත්‍රයේ පිංවතුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ රජගලෙන් පැවි වෙච්ච නන්නේ මෙගල දන්න ඔන්නද ාගධදුන් වහන්සේ කියන සුද්දෝදන රජරුවන්ගේ පපුත්‍රරස්නය හිකාල තොड़ ශාක්‍ය රාජ වංශී තුගට ශාක්‍ය රජ වංශීෙන් පැවිදිවෙච්චම සිද්ධර්ථ ගෞතමයන් සම්බෝධීයට පත්වෙලා මේ විස්තර කරන කොහොමද තමාව රකින්නේ තමන්ගේ රාජ්‍ය රැගන්න වගේ තොට ඒකාලේ භාගදුනසේ පධාරනවා රජ පර තමන්ගේ රජ රැකග ඉද. ආකාරණනා හතකින් යුක්ත කරනකෙනන ර් රජ්‍ය ආරක්ෂාවට ආරක්ෂර විදවිධාන හතක් ගන්න ඕනකෙනන මනාකොඩි. එහම ගත්තවති නගර ඇතුලින්න්න ඇත් රැකගන්න පුළුවන් බාහිෙරෙන්ගෙන සතුරවා ක්‍රමණත් මැඩ්ලන්න පුුවන්. ඒ වගේ මේ නගර ඇතුළේ හොදයට තියෙන් ඕනකෙනවා ආහාර වර්ග හතරක් දැහිතල බල යුද්ධයකල් ඇතුළ හිරවනෝොති ඒෙන් බේරෙන් කරදරක් කාලක් ජීවිත පොත් ග හොඳ ආර වග හත ැස් කරකිින්. හම තිබ්බොදති ඒ නගරේ තවකනට පරත්දන්න බෑ කියලා ඒ නගරේ ආරක්ෂිත තියා ගැන පුළලන් කියලා මොනාද මේ කාරණනාටික කොහොමද මේ නගරේ ආරක්ෂවලවන කාරණා හත බුදුරජාන් වහන්සේ වදාලා මුල්ලිම කරන්න වඕන දේතමයිකුවා ඒහසිකා ස්තම්බයක් ප හිටෝන එක ඒ කියන පිමදිි මෙහෙම දෙය ඒ ගාලයේ රාජ්‍යයක තිීලතින උසය ගල් කණුවන් ඒක හොඳයට පොළවයටට හාරලා හිටවන්නේ යි කිසිම හල්ලග මත් පෙල්ලෙන්න්න ඇතිවෙන්න සතුරන්ට බල විදිින්න පිල්. ඒක රජතුමයි කොඩිදාල තිලතිෙන සමවිටයට ඒ කාලේ ඇත බලනයෙන් තමන්ට සතුරවාකම කෙනවතික බලන්න පාච කරන්න ඇත්තේ මේේද ඒසිකාස්තද ඔකතම පලවෙනි කාරණ. නගර ආරක්ෂාවර ගැ කැමතිගෙනා මුලින් ඒසිකාා ස්තම්බය පිහිටවන්න කි. ඒක තමයි නගරේ අ්‍යන්ධ ආරක්ෂාවටගෙන නැතුරලන්න ජනතාවගේ ආරක්ෂාවටත් බාහිරෙන්ගන සතුරූප ක්‍රම වලක් දදින පලවනි කාරණ. ඒ පස බදුරජාන්හන්ේ දාරවා නගරේ ආරක්ෂාවට කැමතිගෙන ඒ නගරයේ ආරක්ෂා කරද්දිී හොඳ නගරය වටේට දියාගලක් කනින්නකිවවා. දියාගලක් කදලති න ගොඩාක් ගැම්ඹුරට හොඳට පලල්ල නගර වටේම වතුරඇල්ලත්තිීන කානුවක්තිීනවා. ඒක මොකද වෙන්නේ සතුරුන්ට ඇතුල්ලින්න වෑ තුො අභ්‍යන්ද රක්ෂාව ති න ා ර සතු ක් රක. දෙේි කාරණ දෙදයක් කියගෙනගත්ත. මේ නගරය රකින්න හැටේ මේක උපමාගරගෙන කියලදන කොහො මඟ ජවිත රකිින් න්නො කියලා.තර මේකාරන හොඳර මතක තියාගන්න ඔනු මුලිමකිව්වා ඒසිකා ස්තමය පහිට වන්නේ. ඊඩ පාසේ නගරය වටේට දයාගලක් හරන්ඩ් ඒක මේ පොඩිය කරම හොඳදට පාලට තවක න ටේතු පහසුවෙන් තුල්ලන්න ැවෙන දි ැවර ති හගනක. ඊට පාසේ භාගදුන් වහන්සේ බදරන ඒ රජ්ජරුවෝන්ගේ නගර වටේට උස්වෙච්ච පලල්වෙච් පෞර වටේ. වටේටම යන පුළොන් පාරක්තියනවා අනුපරියාය පතයක් කැෑ නගරවුඩ පාරතිනවා එකගැ බැම්ම උඩ පැම්ම වටේට යන්න පුළන්තාවගේට කිය වටේෙන් බලන්ඩ පුළුව ඒවිදි ආරක්ෂාව සංවිධානය කරන ඒ වගේ භාගවිදු වහන්සේ පදාලා මේ නගරයේ ආරක්ෂාවට රජ්ජුරු හොඳයට ආයුධ ගබ ඩවක්තිය ගඩු යුද්ධයක් කරදරයක් කවති ඒ යුද්ධෙම් බේරෙන්න්න මටව ශායුද ටික ගබඩා කළ තියන්ටු නොගතම හතුරනි කාර ආයුත ගබඩා හදාගන්නක ඊට පස්සේ භාගතුන්හන්සේ පදාාරනවා ඒ ආයුත ගබඩ හදගත් රජතුවා තමන්ගේ නගරේ රකින්න කැමතිනම් හොඳයට බලසේනාව රැස් කරන්න කෙනවා එතුකට චතුරංගනී සේනාව රැස් කල්ල ඊට පස්සේ කාල් හෙරට දුුණුවායෝ ඇත්තු පදිනය අශ්‍යයෝ ඊට පසේ ආහාර්ගෙනයනණය ද ද ම සපෑන පරිසක් කි ොො ස්තකර ග . ඊඩ පසේ අනතුරක් නොතිං බෙදදාන්න ඒ පිරිස හදාගන්නලොඩ සියලු පිරිස සකස් කරගන්නෝ. මේක තමා පස්වෙනි කාරණින් නගර ඇතුළේ ආරක්ෂාවටත් බාහිරෙන්ෙන් ආකුණනො කන්නත. නැපි කාරණා පහක්කිවා නගරි රකිින්ඩ. මුලි හොදට ඒසිකා ස්තම්බ පිහිටන්න කිවා ඊඩ පසේ නගර වටට දාග හාරගන්න කිවා බස ගර්‍ර ාකාරඩ නගුල හොට පරතියාගණක අනු පරයාය පතය හදන්න කිව ඊට බස්සේ ආයුද ගබඩවත් දෙන්න කිවා තමන්ගේ සේනාව රැස් කරන කිව බොහෝ බලකායි ඇතිකරගන්නක ඒ ගාඩ භාගතු අස පදාරණා මේ නගරේ ආරක්ෂාවට අතිදේ තිීච ක්‍රමයේ හොඳ දොරට පාලකෙක් කින්නවා එ නගරේ ප්‍රාකාරයෙක ොටවයි තිී ගට ඇතුල්ලෙ. ඇවට මේනො දොරටුවගව හොඳ නුවන තිීන දාලකෙන විතරක් ඇතුලට අර අනිතා එලියට දාන්නපුළුව කරුණු කාරණත් තේරුම් ගන්න පුළුව දක්‍ෂෝ දොරට පාලක ඉදන්නකු. දොරටු පාලකේ තමා හයවෙනි කාරණි. ඒ ගාඩ භාගෙතුනා සබාධරනවා අන්තිමම කාරණි හත්ත නිකාරය මේ නගර රක්ෂාවට තියෙන්ලුට ඒ තමයි හොඳයට ප්‍රාකාරේ බැඳල තියෙන්ටුවට. නගරවට එතින පවුරේ චුට සිදුරක්ත් තියෙන් ුර තැ තිය තවන ටඇතුල ෙන්න්නට. ති . ඒ විදි හොදේට ්‍රාකාරර් ශක්තිමත හදන්න කිව. ඔ රන හත ෙන් යුක්තව නරයක් තියෙන න ඒ එක ්‍යන්ත ආරක්ෂාවතරැකින. ාහිර සතුරන්ට මඩ නද ාහිරන රක්ෂාව සපයා ගැ තියෙන. නගර රක්ෂක කරන හතෙන් යුක්තවෙන්න න නර. ඩ බස්සේ හර ව හත ක්‍රැස් කරන්නන කිවන නගර දවුණීමට යුද්ධයක් අවතිී ඉන්න ොළුවන්ගෙන් ඒ දමයි. හසුවෙන් ඉන්න නම්මිනි සුන්ඩ මුලින්ම තන්න ත නැනො ව ග ද අශය ත්තු යදෙරි තොරෙකොඩ ක්ඩ දෙ න තකොල වර්ගතුගරග කිය ර වතුර මේ ඔක්කොම ලෑස්තිි කරන්න කිය පලවෙනි ආර වර්ගදිට. ඊට පස්සේ හොඳයට සහල් ප්‍රැස් කරන්න කිය දාන්‍ය වර්ගටික කණ්ඩ බියල්න්ැන කාලබිල පහසුවෙන් ඉන්න යුද්ධයක්ක්කාව ඇතුළේ කරදරයක් නොවී පෞවතිීට. ඊට පස්සේ භාගතුනාස පධරනවා ඒ නගරේ ආරක්ෂාවට බාහිර සතුරු බලව එක නසන්නන එයාල හොඳට තල්ල මුන් මෙයාදී ජාතිය ත්‍රැස් කරඩුවකින. කාරණාතුනයි හතරවනග තමයි. හොඳ බිහෙත් සේවා ගිලානෝ පස්ථාන සේවක්ඇතල තියනෙකු. ඔය කාරණා ඔක්කුගේ මයුක්තන ඒ නගරේ බාහිර සතුරට මඩිීන බැයකූ. අභ්‍යන්තරේ කරදරයක් නැතු පොහසින් වවාසය කරන්න පුළාට. ඉතින් භාගෝදුන් වහන්සේ ඔයක් වදාහලා මහනනිි පින්වත් මහලනි කාර්ණාවල යුක්තු නගර රක්ෂාල ැම් බදුරජාන් වහන්සේට සර්රක්ෂිධදාාඥානෙන් සියල්ල දකිනවා ඒගගේ භාගසන ිජීවිත අධැකීම ගුත්තින නග ැහැගත්තේ ෙමයි කියලා.ඒ සියල්ල මුල්කරතාව වදාල මෙහමතම නගරයක්ක්තරකන්න පිළලා. ඒ විදියට ධර්මාස්වාමයෝ ධර්ම රාජූ අපගේ ශාස්ස වන්හන්සේ අපේ ජීවිත තුළ ධර්ම රාජ්‍ය ගොඩ නගැනැටි ධර්මය මේ නගරය ගොඩනග ගන්නඩට විස්තරන ප මෙන මේ කාරණාවලි මේ ස්්‍ර ධර්මයන්ගේෙන් පුද්ලෙක් සන්විත වුණු ිගෙනෙක් යිවා පැවිද්දෙක්කේවා මනාගට මේ කරුණුහත පුරුදුකරොත්. එයාටන වාහෙරස්සතුරන්ගේ කරදයක් නැකවෝ. මාරයාට ඔහුව යටපත් කරන්න බෑගවෝ. මාරයයාගගේ මිදී වාසය කරන පුළොන් තෑැටක පත්ත නැකූ. ඒ කාරණා මොනාද. බුදුරජාණන් වහන්සේ විස්තරගෙන්වා වදහරනවා. පලවෙෙන එක තමයි අ රජ්වරුවන්ගේ නගරේ,ි මොකද මුලිටරන්න නනි කියලලා. ඒසිකායිස්තමිහිට වන්න කෙලකිවා ඒ වගේ තමන්ගේ ජීවිතයේ ශ්‍රද්ධාව නැමැති ඒසිකායිස් තම්බය පිෂ්ටානකක. තොඩේ ශ්‍රද්ධාව තමයි අපේ ජීවිතේ නොසලෙන දෙයක් විදිර තින් නොන්දේ ඒ ගල් කුළුන් ඒකකායිස්තමපයන කාඩවත් හොවන්න ැරිදි ද මේ පින්වතුන් නිතර දන්න සූත්‍ර ඇත්ති නවා පිසජ්ා පිරිත්ක අදික අන ූත්‍ර ඒක තියනවාවනේද යතින්ද කීලෝ පටවීන් සිතෝසියා චතුබ්දිීවාතයේ බිය අසම්ප කම්පියෝ හොද ගල් මක් ටවන හතර පැත් ෙන් ල ංහැමවත් වෙන සෙන් නතිවෙන් හෙලවෙෙන නැත්වේ අන කරම සික යිස්තමකි අංන් ඒ වගේ තමංගි ජීවිතේ ශ්‍රද්ධා ඇැති කරගන්නකළ. බාගදුන මෙතැන දිිවිස්තර කරනවා මොකක්දමේ ශ්‍රද්ධා කියන්නේ බුදුරජණන් සෙවදාලා සද්ධ හති තතාගතස් බෝධි. එයා ශාස්තෘන් වහන්සේගේ අවබෝධය අදහගන්නවා. කොහොමද ඉතිපි සෝ භගවා ආරහා ඒ බුදුරජාණන් වහන්සේ සියලු කෙලුස් නැතු නැසූ කෙනෙ අරහන් වනසේක. එවිදර බුදුගුණ සිහිගරනය ඒක තම ශ්‍රද්ධගල කියින් ඒ අවෝධී තේරුන්ගන්න ාස් වන්සේ මේ ගුණියන් ඉ යුක්තයි කෙල. භාගදුන්නාන්සේ ගුරූපදේශ නැතුව, චතු සත්‍යය ඔබෝධ කළ සම්මා සම්බුද්ධයි. භාගදුනාාන්සේගේ ඥාන දර්ශයෙන් අනුව ලාග න ටන ජීවිත ත්ව. ඒ නිසා වි්ාචරන සම්පන්නයි. මේ ආරෂ්ටෑන්ක මාර්ගය ගිහිල්ල අනුත්තර වූ නිවන ශක්ෂාත් කළ සුගතයි. සියලු ලෝකයන් අවබෝධ කල්ලා. මේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක බ්‍රක්්ම ලෝක සතරාපායි. ඒ සියල්ල ඒ විද්‍යට මෝබෝධ කල්ලා ඒ සියල්ලේ නිදහස්වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ ඒ කාන්තෙම ලෝක විදුහගුණෙන් යුක්තයි. ඔය විදි බුදුගුණ සීහිකරනුවා එකක තම අවිශ ්‍රද්ධාව කියයන්. ඉඩපස්යා සීහිරනවා. බදුරජාන් වහන්සේ අಕීකරු දෙවිමිනි සුන්දමනය කළ අනුත්್ರෝපු ರಸ್ධම සාಾರತಿಯ වನಸೇක සියලු දෙවිමිනිසුන්ගේ එක්ම මාර්ගෝ ಪදේಶගನ್ වන්ಸಿ ಮಾර්ගೆ පෙන්್ನන්න සත්್ಹದ ನුස්ಸසාಾං වನಸේක ඒ බුදුරජාන් වහන්සේ ಅබෝධ කළ චතුರාරිಿ සತ್්‍යය ධර්මේ අන්නයට මනාගොට දේශනා කළ බුද්ධ වන සේක ඒ බුදුරජාන් වහන්සේ මේ සියලු සಂಬುදගුණ දර වැඩ විටින්ට තර භාග්‍යවන්තූ නිසා භාගවා වන සේකර කියලා එය බුදුගන අදහගෙන සහිකරනවා. එයා ශ්‍රද්ධාවට පැමිේනවා. ඒ ශ්‍රද්ධාවයක් ජීවිතේ වෙනස් නොවෙන දෙයක් විදිරතියෙන. පිංවතුනි මේේශ ්‍රද්ාාව ඇති කර ගන්නක ලේසි දෙයක් නෙමේ ඇබයි ්‍රද්ධාව කෙනෙක් පිහිටියොත්ත ඒකොහුව ඒ කාන්තිං සුගතය කරගනීම දෙයක් ගොඩපත්තවා.ඒනිසා භාගතුනාසේ බදදාලා තමාව රැකගන්න කැමිතින ලින් ශ්‍රද්‍යාවන තිේසි ස්ත ිට න තම ීවි. මේ දධාවවට එ තමයි අපි ගොඩාක් මහන්සි ගන්නොන්. යයි ශ්‍රද්ධාවත්්‍යයක තමයි අනිත් සියලු ගුණදරු තමංග ජීතය වැඩින්න්නේ. ඒ සියලු යහපද්දේ ගුණවයන් පුරදු කරන උපකාරවෙන් ශ්‍රද්ධාව. ද භාගදුනා සයමක් වදාලන ඒක තමන්ට පිහිට පිණිස පවතිනවාගේ කියෙන් අදහ තමයි තමන්ට ප කාරය පිණිස පවතිී ඒක සත්්‍යයක් ක කියෙ හ ගැනීම උපකාරය පි පවති. ඒ වගේම බුදුරජාන් වහන්සේ වදාලා. අර නගරේ රකින්නේඒ මිනිස්සු ඒ රජතුමා ොදයට දියයාගලක් කලන්න කිවා ගොඩා පරල්ලට ගැඹුරට ආඒ වගේ තමන්ගේ ජීවිතයේ දයාගලක් කනිින් ඕන ඒ දයාගලයේ ස්භාවෙ තමයි දියගල කියල කියන්නේ ජීවිතේ කනින පවට තියෙන ලැජ්ජා පවකරන්න ලැජ්ජා බවට ඇති කරගන්නවා. ඒක භාගතු වන්සේ වේදා විස්තර කරනවා අදේශනා කරනවා කොහොම දෙයා ලැජ්ජ වෙන්නේ හිරීඇති කාය දුච්චරිතයෙන එයා ලැජ්ජය එකෙනවා කයින් දුසිරිත් කරන්න මොනාදපි කයින්කන දුසිරිත් වැරදි දේවල් සත්තු මරනෝ ඉගවඩ හොරකං කරනවා වැරදි කාම සෙවනි කරනවා එයා ලැජ්ජයි තමන්ගේ ජවිත මෙයෝ පවත්වන්න ඊට පස්සේ හිරී ඇති මන වචී දුෂ්චරිතෙන් එයා ලැජ්ජයි වච්චනයෙන් අකුසල් කරන්න ඒ මොනාද බොරු කියන්න ලැජ්ජ වෙන්නෝට පරුස වචන කියන ලැජ වෙන්නවන ඒලාන් කියන ලෙජ්ජ වෙන්න ඕන හිස්ව වචනේ තාව කෙනෙග ජීවිත යපදක් නොවෙන වචන කතාර කරන ලේ ඩ. හිරීඇති මනෝදුච්චරිතයෙන මනසිං අකුසල් කරන්න ලැජජ කොහොමද එයා අනුන්ග දට දැඩිය ආසා කරන්නේ අනුට තිරිල් මට අයත්තෙන්න්න කල් හිතන්නේන මේක මට තියන්න හොඳදේ කිය පතානිනෑ ඒගඩයා තර්හ සිතින් වාසය කරන්නේ ඒවාගේ මිද්‍යා දුෘෂ්ටික වෙන්න ඒයා දාානය විපා පිගන්න කෙනෙක්. ත්‍යයා දුෂ්ට බැහැර කෙනෙක් නවා? හිරී අදි පාපකාන අගුසලානන් දම්මාන සමාපත්ය එයා ලැ්ජා එක නොජීවිතේ පාපී අකුසල ධර්මයක එකතු විලාවාසය කරන්න ඔවුන් ඔය විදිහේ හොඳට දයාගලක් කයිනවගේ ගැඹුරට තමන්ගේ ජීවිතේ පවට ලැජ්ජා ඇතිකරගන්න කිවවා. එදකට තමාව රැකිනවා. පවට ලැද්ජ ැතිනි සමය පින්හනි අද මේල්ලොකේ ගොඩා කරබුත තියන්නේ මේ පවට ලැජ්ජාවකෙනකාරණය තේරුම් ගන්න පුංචි ජාත කතාව මතක් කරන්නවා. කොහොමද තමන් මේකට ජීවිතය පවත්තන්න ඕන කියලා. ඒකාලයේ බුදුරජන් වහන්සේ සැවැත්නූර ඉඳම සංඝයා කතාවනයකුතු වෙලා මේ රාහුලයන් කෙන් හරිම ශික්ෂාකාමි කෙනෙක් රාහුල කුමාරය යරාුල ස්වාමන් වහන්සේ පැවිදිලා යිද හරිම ශික්ෂාකාමෙන ශික්ෂවදල හොඳට හික්මිනවා. චූටි වරදටත් ලැජ්චයි කුකුස් කරනවා මගේ අතින් වරදක් වුුණනත්දන්නේ අයි අවවාද ලබන්නත් කැමති මේ විදර ගුණ කතා කර කර හිටිය තර බුදුරජාණන්සේ තැන්ට වැඩිය වැඩල කියනෝ වදාරනෝ රාහුලයන් අතීතීත් අකුසලයට ලැජ්ජ වුණා කුකුස් කරා තමන්ගි ජීවිතය වැරදි පාරයි කියලා හිඩබස්සේ සංග්‍යයා්‍යයා හිටිය බාගදුන සතීතයේ මොකදුණේ තර බුදුරජාණස පදාරණවා අතීතයේ බරණැස්නුවර බෝසතාන් වහන්ේ බ්‍රහක්්මනකූලේපදදුුණ මේ බ්‍රාක්්මණන කුමාරයා තවරුණ වශසට ඇවිල්ලා හොඳේ ත්‍රවේදේගෙන ගෙන ගිහි ජීවිතය ගත කරන්න හිතුන්නේ ගිහිජවිත අත්තරලා වනයට ගිය දිල්ල තාපස් පැවිදිෙන් පැවිත් වෙලා දයාානභික්ඥාවපදවාගෙන් පහසුවයි වාසය කර කාලයක් යද්දී ලුණුඇැඹුල්හවාගෙන හිමලයෙන් බැල ගොඩ්ටාවග නගරේටාව නගරේටාවම නගර මිනිස්සු මේ තවුස ගීරියව් දෙදකළ පැහැදිලා කිිට්ටෝ වනනාන්තරෙහිින් කුටියක් කදලදුන්නා ස්වාමිණි මේහේ වැඩ ඉන්න අපි දිගට උපස්ථාන කරන්න. තොර රූපස්ථාන ලබින් බෝස්ථාන් වහන්සේ තමගේ තාවස ජීවිතය ගත කරමින් ඉන්න. ඔය ගමේ හිටියා එක වැද්දෙක් මේ වැද්දග රස්සාාවනේ වටුපුරුල්ලො මරාගෙන ජීවත්තන එක මේ වැදයකට උපක්‍රමයක් පුරදුුණවා. එක වටුපුරුල්ල කල්ලලා කූඩේ දෑගත්ත. කූඩේ දාගෙන ඒක වර්ගෙන කැලේට යනවා හඩුුවරම්. ඊල ව කෑගස්නවා ට ట . න්න කෑග හදදී අනිත් වඩ ුරල එකතු වෙනවා තමඟගේ ඥාති බලන්න න ුර್ ෑ ද නි ර್ ට තු . එතකොට වැද කරන්නේ ොදයට දැල දා ර ం ට නි ටික ోම ್ ರග. ගල බි කුණ ගෙන ජීවತර. මර කරන. එතො ර කూ න්න කුරල්್ කල්පනා කරන්න වට ුරල්ල නේ මන් නිසා මගේ ඥාතිී විපතට පත් ෙන. යිත්නම්මන් කෑ ගහන්නේ අනඥාතින් රගින්ඩෝනෑ ඔන පසේදවස්ක ැන් කූඩු අරගෙනිය කැලේ කූලට තාට්ටු කරනවා කරනවා කුරුල්ල කෑ ගහන්න අදිිෂ්ානගින් නොන් පර වැද ලොමේමකදම මේ වෙලාතිීන්න හොඳ වැඩක් කරන්න කියලා කෝට්ට කරලර අරවාටුකුරුලට ගෙහවා ගහනකොටම කෑ ගැහුණ ඔ එදත් අනිත් වටුකුරුල්ලාව කැලෙයින එදත් වැද්දල්ලගිය. අර කුරුල දුකට පත්වෙනෝ අනේ මන් නිසා මගේ ඥාතිීන් විපතට පත්වනවා. මරණයට පත්වෙනවා. මේ අකුසලේ මංකරා යිත් දන්නේ. මේ කුරුල්ල මැරණගේ පාපේ මේ වැද්ද මරණගේ පාපේ මංකරා යිද දන්නේ මොද මං කෑගහන නිසතම ඥාතින් මෙතැටෙන්නේ. ඇැබැයි මට චේතනාවක් නෑ මගේ ඥාතිී මරන් ඕන කියලා එහි දකුසෙේ මට නැද දන්නෙත්නේ මෙ අට දැන් කුකුසක් හිතා ගැන්ව මේ පවක්ව නවත නැද්ද මේ ට විස ෙ කිය හි හි හි. ද ක් ද අර විදින වටුරලු ෙට්ට අ ල්ලගෙන පිරිසකුත්තලගෙන අර කඩුවත් අරගෙන යනවා යද්දිී මනුස්සේයට වතුර තිබහක්කාව. ඒ වෙලාවර තවසගේ ආරාම් කිිට්ුවින්තම යමින් නිිටි ති මෙයා වැද්ද අර කුරුල්ල ටිකත් අරගෙන ඒ පැසත් අරගෙන අර කූඩුවත් අරග හිල්ල එක පැත්තකින් කියයලා හොන්දට ආරාමින් ඔත්‍ර බීව වතුර බීල එහෙම කොඩ්ඩක් කාන්සිුුණ එහෙම වැද්දිට නින්දගිය වැට කඩුව ුරුල්ල බැල්ලවා ට පිට. බලද දැක්ක තවසෙක්ක න්නෝ රතු මගේ ප්‍රශ්නය විශලගන්න මේක තම හොඳන් වෙලා තවසගෙන් කතායකල් ලැහවා ස්වාමිනි මට ලොකු ප්‍රශ්නයක් මේ වෙති මගේ ඥාතතින් අන් නිසා විපතර පත්ව නවා මේ වැද්ද මෙහෙමයි මගේ ඥාතින් අල්ලගන්නේ මේක පව්මා කරා අයනොවද මොගද මේ වටුකුරුල්ලා පවට ලැජ්චයි තමන්ගේ ජීවිතයේඩේ පව විපාකය කියල බහැයි මට විපාකේද කියලෙහවා එදකොට අරතහුස විස්තර කල කියනවා ඔබ බයවෙ එපාකිවා ඔබ පවට ලැජ්ජාව තියෙන කෙනෙක්. ඔබේ හිතේ චේතනාවක් නෑකුවා ඥාතිීන් මරන්න වැද්ද කරනදේ යාර්ඥයිකවා ඔබට මේගේ පාපෙන නයකුවා එදත්තේ වටුකුරු ලැලායිඉඳල තිබ්බේ අපගේ හිරාහුලයන් තල බලන්න අප පින්වතන සසරේ යමක් පුරුදු කරගෙන තියෙනවා පව්කරන ලැජ්ජයි පවට බයැයි ඒක අප ජීවිත පුරදක් විදර සසරේනවා. අපි මේ ජීවිත හදාගත්තුතිින් අකුසලයක්ක් වෙද්දී මේේකින්න් ලැජ්හාවක්වේ මේක මට බොහෝ අයහපත පිණිස පවතිී කියල තේරුන්ගන්න ඒක තමයි ඔහුගේ ජීවිතයේ ඔහු ආරක්ෂා කරගන්න වැොදාගත් හොඳ පක්ක්‍රමෙන් ඔුගේ ජීවිතයේ රැකවරණෙස් පිස පවතින දදිියග ැගත්ව නහ. ඒවගේෙන් බුදුරජාන් වහන්සේ වදාලා තමන්ගේ රාජ්‍යාරක්‍ෂා කරන කෙනා අනුපරිියයාහෙතයක් ය නගරරි වටේට යන්න කුළන් හොඳ පාරක්තියනොන බැමෝඩි. ආංඒ වගේ තමන්ගේ ජීවිතයේ පවට බයක් ඇති කරගන්න කිව්වා. ඔත් අපප්පි හෝත ඔත්තප්පති කාය දුච්චරිතයන කයින් දුසිරිත් කරන්න බයවෙන්න කිවවා. කයින් වැරදිදේ කරන්න බයවෙන්න කිවා. ඒගාට වචනයෙන් වැස්ට වැරදිදය කරන්න බයවෙන්න කිවා මනසිං වැරදිදේ කරන්න බයවෙන්න කිවා. ඔත්තප්පති එයා බය වෙනවා කිව්වා පාපකානකුසලානන් දම්මාන සසාමාපත්‍යයා පාපි කකුසල ධර්මන්න එකතු වෙලායින්න. ඒ බය කියන්න හමදිය. දැන් අපි ලජ්ජනොනි පයක පාපයක් කරන්න ඒ පාපේ විපාකේ ගැනසිහිකලයා බය ති කරගන්නවා. මං මේ විද්‍යර කුසල් රැස්කරොත් මට නිර්රහහි වැටන්න වී. තිරිසන් ලෝක ඇන්ඩවි, ප්‍රේතු ලෝකෙ වැටි අසුරෑන් අතර වැටි මනුස්ස යන් අතරාව දුක්ඛිත ජීවිතයක් කුරුමවි ඉතල බලන්න පින්වතුනි කෙනෙක් සත්තු මරණ කෙනෙක්නා. ඔහු මනුස්සලුවකට ඉද්දීත් භාගතුන් වන්සේ වදාලා ඔහුගේ ව දවෙලා යනවා. බේතුදා දන්න ඇද සහරයේ මවකුසේ මරල්ලනවා. සමමාර මහුසින්ගේ උපදින මහොතේ මැල්ලියනවා. තව පිරිසක් ලෝකේ දරුණ වයසිදි මැරනවා තවාගත්යක් දීර් ගෞෂලබනවා මේ සියල් එ හෙහිතුව තමන් ග්‍රැස් කරගත් දේවිපාක අපිරයන්න හැටි. ඒ නිසා බයවෙන්න කිව්වා අකුසල් රැස් කරන්න. තමන්ගේ සිතකය වචනේ නිසා හොඳට රකිින්ඩකිවවා ඒ නගරේ රකින්නතිීන් අනුපරියාය පතය වගේ. එහෙම කියෙනා තමන්ගේ ජීවිතේ. ආරක්ෂා සලසගත්ත කෙනනික් කෙලයි බදුරජන්ාන්සේ වදාලි. ඒ වගේෙන් භාගතුන් වහන්සේ වදාලා නගර රකිද හොඳ ආයුධ ගබඩාවක් තියගන්න ඕල. ඒවගේ අපේ ජීවිතරදි ආයුද ගබඩවත්හය පින්ගතුන භහෂ්ෘත බවද. ඒගැනේ ධර්මය හොඳර දරාගෙන දැනගෙන වාසයකරන එක. බෞෂෘත බව භාගදු වහන්සේ විස්තර කරනවා. කොහොදගැෙන භහස්ෘතෙක් කෙල කිය. ඒ සාමා්‍යෙන්ි හෂෘතයි කල කියනන්නේ යමක්ගන හොඳට දන්නවන යංි මතක ඇ දහම් කරුණ කියෙල් හොදර ධර්මය මතකයි බෑගේ ජීවිත තුළ ඒකනෑ එහමකයාට බුදුරජාන්සේ භහෂෘතයි කියන්නේ. බුදුරජාන්සේ භහස්ෘතකෙන අවිස්තර කරන්නේ මේ විදියට. යම්කිසි ධර්මයක් තියනවද. ඒතයේ දම්මා ආදි කල්ලයාන මුල පිරිසිඳදු වෙච්ච මධ්‍යම පිරිසඳ වෙත්ත අගිනුත් පිරිසිදුවෙච්ච. ඒ ගාාවට හොඳට ඒ ධර්මේ අර්ථවත්නා පැහැදිලි වශචන වලින් යුක්තයින නිවන් බග ප්‍රකාශීතයින ආං ඒ ධර්මය සුතා හොඳට අහන්න කිව. එකගන මේ බුදු වජාණන්සේ වදාළ ධර්මය උදයට අහලා දතා එක දරාගන්නවා කිව්වා එක හබුදේ මතග තියා ගන්න. ඒගට බාචසා පාරිචිත එයා වචනයෙන් පුරුදු කරනවා මේ ධර්මයස්භාවි තමයි ඉගෙන ගත දහන් කරු. මනසානු පෙක්කීතා නුවනෙන් නිමසනව කොහොමද මේක මං ජීවිතය ගලපගන්නන්නේ මේ ජවිතයට පුරුදුතු කරගන්නේ දිච්චා සුපටිවිද්. ඒක යාගේ ජීවිත තුළේ අදක්කින යක ෘෂ්ට ර වෙනවා මේ විදිහයට ධර්මය පුරුදුීම තමයි ෞෂෘත යා කෙල විස්තරයිින්. අට ය විදි්‍යයට යාගගේ ජීවිතේ හොන්දයට දරම යාලා ඒ ධර්මය රැස් කරගෙන ඉන්නන්. ඉදල බලන්න සාමාන්‍ය ලෝක අපි බනහුවට ඇත්තට මදදිෙන බොහොම පොඩි ප්‍රමාණය බැහිතන් අප අන තුරක් කලාවන්න ඇඳට වටුණු එක රෝගයක් හෙදලා ඇඳට වැටුණා එදාට යක් කණ් ෙන්නෙ නැත්. උපදවන්න කෙනෙකුත් නැත්තා. එයා මත්තක තියගෙන ධර්මේ නෙම අඩුපකාර පිශ පවති. එය අයතක බඩව හදාගෙන නැත්තා එයාගේ ජීවිත හොඳර ධහමේ රැස්සලා නැත්තා. ඒවෙලට උපකාර පිණිස කිසි දෙයක් නෑ. තෝඩ එයාට තියෙන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිස්ස වගේ ධර්මයක් නහ නෝසුපය වගේම කාමයන් ගෙන හිත හිතා ඉන්න. ගෙදරතියන සල්ලිපාග ගැෙන එම නැන් තමන්ගේ දරුව ගැන හිඩකඩන් ගැන තමගේ දේගැ හිත හිතතාවාස කෙන්න. අවසානයේ මරණය මත්තේ සුගතියත් අහිම් වෙන්න පුළුව. ඇබැ යා ධර්මය සිහිකරෙනනික්නා එය බුදුරජාන් වහන්සගේ ධර්මය දරාග නිඳලලා භාගවිදු වනාසේ මේ කල්ල ඩ වෙනවා කියල වදාලේ සත්‍යයක් කියල සිහිකර නිවාන. එයාට පුළුවන් තරවා මනිෂකාරය මුල් කර සුගතිය කරයාගන් තමන් රැස් කර පින සිහිකරකරවාසේ කර ඒකයි කියන්නේ ආවිද ගබඩාව හොන්ඳට රැක් ෆ්‍රෙස් කරන්න කිය න අදාල තියා ගන්න කියෙනු. ඒක තමයි තමන්්ඩ තියන උපකාරක ධර්මය තමගේ ජීවිතේ කරදරයක් ඇති ඉතල බලන්න පංග තුනී දැන් අපිටඔන්න එක පාර තරහයන. මකර සිද කල තරහ ගේයාකිමකු තොයා ධර්මයෙන් දන්නත්තන්ගේ රහ සංසිින්ද වන ක්‍රමින් එයාඩේකඩ දල් දහම්පරියා ජීවිතේ නැත්ත අහලත් නැත්ත. එයායට පුළුවන්දේ තරහ නැතිකරගන් එගන කරන්න බෑලේසිකට එයාඩ අයි තරහයන කරනු මතක් ෙන හම අතිීදේ මට මෙහ මෙහම කරයාල සීපත්වේ වෙන. ම ච්චර දැක කල මටහම කරදරයා කල සීපත්ෙන හැබැයි එයා ධර්මය දන්න ඕන. එයා සිහිකල් තියනම් භාගතු වහන්සේ වදාලන කියතෙෙන් දරුණු හොරුගැ විල්ලා රර්ගැවල් ලපියයෝ කැෑලි පපද්දිීත් ඒකෙන ගැත් කේන්ති ගන්නපා කියලයි බුදුරජාන්සේ වදාලයකක්ල හි කරන ඕන. එයට පුළුවන් වෙනවා එදාඩරයෙන් තරහා පාලනි කරන්න. ඒකට එ අයට දලා අයුදය ගව තිබ්බනිසාහ. අදර දහම් දැනව තිබනිසා. ඒවිදියට ධර්මය තමන් දරාගෙන සිටීම. මගේ දාල කෙස්වර දියකර අදාල උප අදාල මආයෝදය තෝරගන්න ප කාර පි පාවති. එනිසා හොඳයට දක්ෂවවෙන්න මෙ දුර්ලබ මනුස ජීවිත හොඳ අයද බඩ හොඳ හමද හොඳ හෞෂ්‍රදව තමන්ගේ ජීවිතය තිකරගන්න මන්ගේ රක්ෂා පි බාහිරයගෙනම තමාව රැකගන්න. ඊට පස්සේ බුදුරජාණන්සේ බදාලා නගරේ ආරක්ෂාවට හොඳයට සේනා සංවිධානය කරන්න කිවා. හොඳයට තමන්ගේ සේනාව සංවිධානය කරනවාගේ මේ මනුස් ජීවිල වෙච්චප. අපේ ජීවිතය රැක ගන්න අපිට හොඳ වීරයක් පවත්තන්න කිබවා. කොහොමද මේ වීරය පවත්තන්නේ දැඩි පරාක්‍රමයෙන් යුතු කුසල් දහම් දියුණු කරන්න කැමැති අකුසල් දහම් ප්‍රහාණය කරන්න කැමති මනාවූ වීරයක් පවතන්න කිවෝ. එ වීරය තමයි දැනිතනකො යුද්ධෙට ගයාාට පස සෙබලුටික හරියට නැත්තා යුද්ධ කරන්න නැත්තා යුද්ධ පරාදනවා ඒ වගේ අපි වීරය පවත්තන්න නැත්තා ට බෑ පංගතුනි අකුසලයක්ක දෙක මටඩින්න. වීරයන්තමා අකුසලේ මැඩ්ල කුසලේ උපදවල දෙන්නේ. ඒ නිසා හොඳයට වීරය පවත්තන්න කියල කිබෝ ඒකෙන වාල්ඩ මිහිමතේරුම් ගැන්න පුළුවන් කොහොමද මේ වීරියත් හොදට දැ රයිතුරු කලින්ංකයෝපපුකාරණත් ජීවිතේ ගැලපෙද්දී තමන්ට යහපත වෙන්නේ කියලා මේ බුද්ධ හාසනය පිංගතුනි පටිබානවන්ත භික්‍ෂූන් අතර වහක යන කරුණු වහ වැටන නියවනතින අතරත් ිබනන්ත භික්ෂන්තර ක්‍රස්ථාන ලබී වංගේීසි ගෙන මහතන් වහන්සේ කර මේ වංගේස මහරතන් වහන්සේ හරහත්තුවයට පත් එන කලින් පැවිවෙච්ච මුල්කාලි උපා්‍යන් වහන්ස වෙච්ච නිග්‍රෝධක් වහන්සේ මහරහතන් වහන්සේ මෙයා විහාරය නවත්තල ඒ වහන්ස පිඩ පාත දිය වංගේීසියන් තනියමතම ආරාම ඉන්නේ තවට ඔහොම ඉන්නකොට එදා ස්ත්‍රීන් පිරිසක් ලස්සනට ඇන්තගින් කට් ඇත්තෙක්කාවාව ආරම බලන්න ද ආරයම බල බලා යනවා තරරි මෙගල හිනාව නවා කතතාාව නවා දන්න නිදිින් පිරි ස එකකුදුුණ නොවිද යනවා. ඊට පස්සේ අර වංගේ ස්වාමසි දැක්ක දෙකලාර ස්ත්‍රීන් දැකලා උන්නාන්සේගේ හිතේ රාගේ හටගත්තා. තැවි දින්න බැරුව ගෙදරයන්න තුුණා මා දර කරන ම වකගෙන ගත්තන හරිකිල හිතේ කෙස් සි පට ගත්ත ද ර නි සල පිට පත්ති වෙල්ල උපදයන් හ සිෙ. වඩ වගේ සමහර ස්වාමීන් හස කල්පනා කරනවා අනේ මටනම් මේ කලාබයක් මයි මේ බුද්ධ සාාසයනක පැවිදලා මට වෙන මේ නරක දෙයක් මේක හොඳ දෙයක් න නෙමි මන් මේක මඩින් ඕන මේක දුර කරන්න ඕොන කියෙලා අර අකුස්සලේ ඇයි ගෙදරයන් හිතිච්ච අකුසලේ සසිවරු අරලයන් හිත චකුසලේ මැඩලා තැවිද්ද හිතාල වනවා හොදට ධර්මය සිහි කරනවා අන්න ඒ එකතමමා වීර පවත්තනවා කියන ඒ වීර පවත්ත ල හුන්ාන්ස ඊට පස්සේ වධාරනවා දෙදන්න එක ස්ත්‍රියයක් නෙමේ ස්ත්‍රීන් සීයක්ක්කාවත් දහසක්කාවත් මගේ හිතනං වෙනස් කරන්න බේ මඩින නම්බේ. අන්න බලන කෙනෙක් මනාකොට අගුසල නැගිට්ට පස්සේ ඔහු ආයිතය අගුසන යට වෙනවා කියනක වෙන්න නෑ. හරියට වීරය පෞවත්තගෙන නොවන. ඒ නිසා හොඳට යුද්ධ සේනාව රැස් කරනවගේ තමඟ ජිතේ වීරය කෙනෙද පුරතු කරනටූ. ඒවගේ භාගතු වන්සේ වදාලා අභ්‍යන්තර ආරක්ෂාවටත් බාහිර සතුරන් මඩින්නත් හොද දොරුට පාලකෙක්ති නකිෙවා අයවනි කාරණය.ඇර දොරටු පාලකෙවගේ තමයි පින්ගතුනිි අපේ ජීවිතය පවත්තන සිහිය. යෝට අපි දොරු පාලකයෝ අපේ දොරටු හයක්තිීනෝනි ඇස්තිීනවා ඇස් දෙක කන්දයක නාසේ දිවකය මන සිගෙනමේ ආයතන හයටම දොරටු පාලක දන්නවා. හොඳට සිහෙන්ඉන්නුවන පැහෙයින් රූපයක් දෙකලා හිතේ අකුසල් හටගන්නවානක් ඒක්ු සේතුව රූප ඇතුළට ග්ඩා. මතුලට ගටපා ඒ එක බැහර කරන්න එක තේරුම් ගන්න තමයි සිහ නැමති දුොරු පාග තියගන් කිය. කනෙක් බදයක් අදදි නාසිේකන්ද සුවද විද්දි දිවෙන් රසවිනිද්දිී කයියටඩ පහස දෙමෙද්දිී මනසිං අරමුණු සිතද්දදි. තමන්ග ජීවිතය අකුසලේ වැඩෙනවන කුසලේ පිරිහෙනවාවන ආං ඒක බැහැර කරන්න සිහය නමති දුොරු පාල ගැති ගන්න. තර බලනමමුළු දේශනනාමක කිය න අතරම ජීවිත. කුසල් දුර කරල කුසේදියුණු කරන්නකිලා. ගදශකන ම ජීත රැක්වරනට ඕන කරන කාරර්නාටිකම විස්ත්‍රවෙන්න. තොර මේ අපේ ඒ කිය නා ජීවිත වෙනවෙනම සිද්ව වෙනද. අපි ඒක් කියන තමන්තු තමත් තමන්තුල පුරදුතු කරගන්න න දෙදයක්. එතිම් භාග නාස දාල හොඳ සි සිහය පවත්තන්න කිවවා ඇතුකට බ දන සිහ කහොමකක්ද චිර තම්පි චිට බාෂ තම්පි බොහෝ කලින් කියපු කරපු දේවල් සහිකරන්න පුළුවන් විදියටට හොඳයට සිහ පවත්තන්න කිව. සරිතානුස් තර තමනාකොට සහිකරන පුළන්ෙන් නොනක. ඒවාගේ භාගදුනසේ අවසානය නගර රක්කින්න. ගදයාගන්නනක කරණ අන්තිමක හොදට ප්‍රාකාරය ැනකකිව හ පොඩි සතදක්ට ඇතුලට ැරෙන සිදදුරු නැත්වේ හොද හුපරියම් ා ගැන්නකූ ආං ඒ වගේ අපේ ජීවිතයට බඳන ප්‍රාකාරය ආරක්ෂක වැට තමයි හොඳ ප්‍රඥාවක් ඇතිකර ගන්තිෙන මේ ලෝකයේ ඇතුවීම නැත්වීම දකින ඒගැන්නේ පටිචි සවපාද ධර්මයන් සිහිකරන හොඳ ප්‍රඥාවක් ඇතිකරගන්න කිව් ඒ ප්‍රඥාව තමයි ආය වූ ප්‍රඥාව තමයි තියෙන කෙනා භාගදු වසේ බධරනෝ අකුසලම් පජාතය අගුසල් බැහැර කරනවා කුසලම් භාවිත කුසලේ දිියුණු කරනවා සාවජ්්‍යන් පජාති වැරදිදේ අත්හරිනෝ අනවද්්‍යම් භාවිති නිවැරදිදේ ජීවිතය පුරුදු කරනවා සුද්දන් අත්හනම් පරිහරන්ති නිවැරදි වූ ී පිරිඳු ජීවිතය තමම් පවත්තනවා කියලා. ඔය විදිහට ඔය කාරණා හත ජීවිතය ඇතිකරගන්න කිවීම. තොරි කටියීම අතක්කරගත්තු. පලවෙෙනියග තමයි ඒසිකා ස්තම්බය වගේ ශ්‍රද්ධා වැඇතිකරගන්න කිවා පරික්කාාවගේ හැ දියයාගලව වගේ පවට ලැද්ජා වැැතිකර ගන්න කිව අනුපරියාය පත උඩින් යනතිජ පාර වගේ පවට බය ඇතිකර ගන්න කිවා ඒ වගේම තමන්ගේ ආවිධ ගබඩාවගේ මොකද තියගන්න කිව බහෂෘත බව මේ දරුමය දන්න බවතියාගන්න කිවවා ඒ ගාඩ් හොඳ සේනාවක්කි න්නොගේ බහු බලකායක් තියන වගේ ආරද වීරිය පවත්තනන්න කිව වගේ බුදුරාජන දාලා හොන්ද සි ති ගන හොඳ නුවන ති දොරු පාලකොගේ ජවිතේ සිහි පවත්තන කිව ඒ වගේම ප්‍රාකාරය වගේ ප්‍රඥාව පත්තනකව ඇති කරගන්න කිව රන හත යුක්තවවෙන කිව ඒ වගේ බුදුරාන වධාරන හොඳද හර ව හතරක් තියන නක නග තුළි ුදධ්‍ය කාවදී බේරයන පහසුුවයි පහසුවෙන් ජීවත්තිෙන් එයා හාර වර්ග හතර තමයි අි මුොල්ලිම කිවේ තනකොල තුර ද ක්‍රස් නනි. වගේ තමයිකවා බුද්ධ ශාසනයේ භික්ෂුව පළවෙනි දිහානයට සමවදින පලවෙනි ධ්‍යානය ඇැති කර ගැනීම තුො ධ්‍යාන සැපය ගැන කියන භාගතු වස බදාලේ යමෙක් ද්‍යානයට සංවදලින් න්නොන ඒවෙලාලව තමයි පංවතුනි මාරයායටට වැලිගෙසූ හොද මාරයායටිියව නොපේ වෙන ොහොද ඕුඩ අපේ වෙෙ දකින්නට බෑඒ මාරයයාග නු පින්ංගතුමයෙන් සාමනලය සමහර කතාදිීන සංකල්පයක් සමමාඩ ම කෙස් වල්ටම කිය නු බදධ ේශනා බලදදිී දේශන පැහැදිල විස්තරනවා අට්ඨාන පාලහම විස්තරෙන මාරය ගැන කියනවා මාරය කියන පුර ෂක් නැ පිරිමේකු විතර මාරය ෙන්න්න පුළුව ස්ත්‍රියයක් කවදාවත් මාරය න්න එක. ො ේගෙන් පෙනන රිගන පුද්ජලක් වි න්න ඒ මාරය තමයි අධිපති බවධරණ ඇතර අග්‍රස්ථානලක. එො යමේ කෙලෙස්වලින් යුක්තද ඔහුව ඔහුගේ ග්‍රහණීමයි තියන්නේ. එතකට ද්‍යනක ස ව දදි ල න සම් දදිීම. ධර්මයන් හිත නිරුද වෙලා ති යට පත් වෙලා ති එනි හ පේ නති එනිසා අර නගර ආරක්ෂාව රැස්කරස්කත දා ධර කළ ධර වතුර වගේ තමයි පලවැනි ධ්‍ය සම්වධනික. ගඩ ා න් වහස वाලා හන්දර සහල් වර්ග රැස්ක කල තියා ගන්න කියෙලා ඒ වගේ කිය භාග ස දාලා දෙවනි දි සනික හිගට භාගදුන් වහන්සේ නගරය තුළ තාල මන් මෙයා වගේ ධාන්‍ය වර්ග රැස් කරනකිවා. ආ ඒවාගේ තමයි යමික් තුන්නි දිා සබධනික ඒ වගේ භාගත ස බදාලා හොඳයට සෞඛ්‍ය සේවාක් තියන කරනගරළ ඒ වගේ තමයි විංගතුනි අපේ ජීවිත හතරවනි ධ්‍යානය ඇති කරගන්නක භාග මතරීමේ ධ්‍යාන හතරත් සම්පූර්ණීින් විස්තර කරනවා තින් ඒ විදිට ධ්‍යාන ඇති කර ගැනීම තුළ මාර්යයටෂයට නොපන යනු හෙතුවට භාගත වස බදාලා අර මුල් කාරණා හතත් මේ ්‍යාන හතරත් යමෙක්ගේ ජීවිත ඇති වෙනවානවා එයා බොහෝ පහස ඉන්න ශ්‍රාකෙක් බඩ පත්වෙන බගන දාලා මේ ආරයෂශ්‍රාවකයා අන තුර හෙරන්න මාරයට අස්ථාවනතල යනවකකි ව. න රයට හ අලන්න බෑකුවෝ මේ කාරණනාටික ජවිතය හදදුන්ත. නම් බලන්න පින්වතුන අපි දුදසාහවත්ව එන්නඕන තමන්ගේ ජීවිතේ ධර්ම රජ්‍ය ගොඩනග ගන්න සාමන දධම රජ ගඩන පොද්ුව කතන වච ැති නො බයි භාගතුන් ධර්ම රද්‍ය පට ප වෙනවා.ඇක මන්ගගේ ජවිතේ තමන් තනි තනියමතිකරගන්න තින දෙදය. තොරේ ධර්ම රජය ගොඩනගන්න අශවනෙන මූලි කරනු තමයි අද අපි මේ ගෙන ගත්තේ අපි මේ කතා කළේ එතකොටට භාගතු වන්සේ වදාළ විදියට වාල දක්ෂ වෙන්ඩ තමන්ගේ ජීවිතේ හොඳයට ශ්‍රද්ධා ගඇති කර ගන්න. ඒ ශ්‍රද්ධාව තමයි අනිත් සියලු ගුණතර්මඇතික කරන්න මූලිකදේවෙන්නේ මකදයා බුදුරජාන්ේක අවබෝධය පිළිියරා භාගස යමක් වදලෙක සත්්‍යය කියලා පිළිගන්න කාරණය මත තමයි එයා නිත්‍යව ජීවිතය ඇතිකර ගන්න. එතකොට තමයි පව් කරන්න බහයවෙන්නේ පයිගොරන් ලැජ්ා ඇතිකරගන්න වට බයවෙන්නේ මේ පවට තින ලැජ් හ ඔබයතයි මේ ලෝකයේ දේව ධර්මය කියලවදාල. ලෝක පාලනේ වෙන ධර්මතික වෙන්නේ. තර පවට ලැඩ්හ ඔබයඇති කරගන්න. ඒවාගේ හොදයට නැවත නැවත ධර්මයහන්න. ඒ එහන ධර්මය මතක තියාගෙන් ජීවිතය පුරුදුතු කරන්න උත්හ කරන්න. අදවනත්වල මේ ගැෙනගත්ත දහම් පරිියයායි ජීවිතේ පුරදු කරන්න තියනදයසාමන අප යහලා අතාරණ ධර්මයක් තියන අපි ලෝකයේ සාමන්නේි ගෙනගන්න ඉල බල ිස්කෝලයන කාල ගෙනගත්තයේවා ඒ ල් ද වැඩක් ෑ ල අස ගෙයේ. ර ග ැ කිය නට දන හම පොඩ්ඩ ට පස රස්සාාවකට ගේ අට පස ඒව වගේන ේ දන්න හ පොඩි කොටසයි ව කොටස ොස ැරි තරෙන හැබැමනි ධර්මය යමක් අපි ජීවිතය පුරදු කරොත් ඒක මුළුවූ ජීවිතයේයටත් සසර නිදහස් වන්න තුප කාරය පි පවතින එනි සාපින්ග තුනි තමන්ගේ ජීවිතේ හොඳට දහම්දරනු හදාගන්න හොඳයට ආරද්ධ වීරිය පවත්වන්න සිහිය පවත්වන්නඒවගේ ප්‍රඥාව වෙති කරගන්න. මේ හතරක්වෙච්ච ්‍යයාානයන් සුවසේ ලබන්න දක්ෂාය පවට උත්සා හවත්තෙන්න්න. අපි දන්න අපේ සරේපිනක් තිබ්බොත් එක පාර්මෙහි සමාධිවන්තවෙන්න්න පුළුවන් ඒ නිසා උත්සාහකිරීමයි බැදගත්මදී. එහින්ද මේ පින්වතුන්ත් මේ පින්වතුන් සියලු දෙනාටත්. සුවසේ ධර්මය හැසිරෙෙන්න්න තමන්ගේ ජීවිතයේ ධර්ම රාජයකරන ගහගන්න ඒවගේම මේ ධර්මදේශනාට අනු ග්‍රහ දැක් වු ඒ ජපානයේ පදිංචේ පිංවතුන් සියලු දෙනා ඇතුළ මේ සියලු දෙනාටත්. ෞතැම් බසුනේ, තුම් චතුරාර සති ධර්මයාව බෝධ කරන්න මේ සියලුපින හේතු උපකාර වෙත්තා සාධසාධසාධ ුණ්‍යානු මෝදනාව අද දවසේ සම්පසා න ධර් දේශන ාව ෙස් කරන්න දනු සියලූ ුණ්්‍ය ධර්මයන් පළමින් සියලු දෙවියන්ටන මෝදන් කරුම් ක්දවිදුන් සතර ලම් දෙව් රජදරුවන් සෙම්පති දේවරු ආලොක සෙම්පති දේවවිදුුන් ඇතුළ සදවල්ලොවාසි සියලු දෙවන් මේ පින් අනු මෝදන්න එත්වා මේ සියලු දෙනාගේේෂ්ට දේවතවරු මේ පින් අනු ෝදන්න්න එත්වා දෙවිය සැපේන් සැපයට පත් වෙෙත්වා දෙවියන්ට අදධරුමා ගොහෝදය පිණිස මේ සියලු පින් උපකාර වෙත්වාසාදුුසාධසාධ ලයානිත්‍ර ගුරුදේවබෝත්තම පින්නත් ලොකුස්වාමින්න් වහන්සේට මේ පිණ අනුමෝදන්න ෙත්වා නිදුක් නීරෝගී සුවපත්භාවේ දීර්ගාෞෂම ලැබෙත්වා ගෞතම් බුද්ස සුනේදීම. චතුරාරය සත්‍යඔබෝධය පිණිස මේ සියලුපින් උපකාර වෙත්වා සාදු සාදුසාදු මීට වස්තර හතරකට පෙරමිය පර්ලෝගිය එච්චේ ගුණරත්ම පියාණන්ට එච්චේ පුබුදු මදුරංග සහෝදරයාට DKේ විජේනායක මුත්තනුවන්ට මීට වසර පහකට පෙරමිය පරලෝගිය, ජේස් කරණාවති අත්තම්මාට මේ පිින් අනුමෝදන්වෙත්වා ඒවගේම කඩවත සූරිය පාලුව යන ලිපිනේ පදිංචිව සිට. එද්දාස් නමසි අනුවෙක වසරේමිය පරලොවගිය. MMD ලිලි නෝනා ආච්ච්‍යම්මාට දෙදා සතරවර්ශයේදීමිය ගිය කේල් ජේමි සිං්යෝසයාට දික්වල්ලේ වලස්ගල පදිංචිව සිට දෙදස් දාතුන වර්ශයේදී මියගිය ව්‍යාපාරික ඩ.G. ඇක්මන්යාට වලස්ගල බෝගහොටුව යන දිපිනී පදිංචිව සිට එද්දාස් නොස යසූ හතරේ වසරේ මියගිය අනෝමා චන්ද්‍රාණී නැන්දාට මේ පින අනුමෝදන් වෙත්වා ඒ වගේම දෙදස් විසි දෙක සැත්තැම්බර් මස මිය ගිය, ඩ.Kේ රණසිංහමාමාට වලස්ගල දෙමට පිටියේ වෙල්දෙහි නිවසේ පදිංචිව සිට දෙදස් විසිකේ නොවැැම්බර් මස හදිසි රෝගා බාධකින් මියගිය ඩG දයානන්ද බාප්පාට මේ පිනන්නු මෝදන් එත්වා ඒ වගේම පින්නත් ලසිදු ශිරෝමන් ගමගේ මහතා සහ වරුණී ප්‍රියංගා හෙට්ියා රච්චී මහත්මිය යන දෙපළගේ නමින් මියගිය සියලූ පිින්වතුන්ටත් මේ සියලු දෙනා නමින් මේ ජීවිතයේ තනන් සවසර පුරාත් මියගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන්න එත්වා අනුමෝදන්නන්නෙත්වා ඔවුන්ගේ පරලවජීවිත සුවපත්තේවා සැපවත්වේවා සංසාරදු කෙන් අතමි දෙෙත්වා සාදු සාදුසාදු ලසිදුු ශිරෝමන් ගමගේ මහතාගේ සුජීවත්ව සිටිනු දෙමාාවපියන්ට වරුණි ප්‍රියංකා මහත්මියගේ සුජීවත්ව සිටින මෙැහැනිියන්ට ම දෙපළගේ සහෝදර සහෝදරියන්ට මේ පින්, අනුමෝදන්නවෙත්වා සුජීවත්ව සිටින අවුරදු අනුව දෙකක් වු අය සැති වීරසූරි ආරච්චිගේ නන්දාවති ෑණියන්ට මේ පිින්, අනුමෝදන්න එත්වා ජනමාර විසිතුන් වනදින විසි අතරවන උපන්දිනේ සමරණ, නාමාල් චතුරංග පුතනුවන්ට මේ පින් අනුමෝදන්න වා සියලු දෙනා නිදුක්වෙත්වා නೀරෝගි වෙත්್තුවා සුවපත්වෙත්වා දීර්ගාාව ಶලබත්වා. කරන කියන ධාර්මික කටයතු. සුවසේ කරගන්න හැකයාාව වලවෙෙත්වා උතුම් ධර්මාබෝධය පිණිසම මේ සියලු පින් උපකාර වෙත්වාසාදුසාධසාදු ජපානයේ සේවේනියයුතු. ලසිදුු ශිරෝමන් ගමගේ මහත්මා සහ වරුුණි ප්‍රියයිංකා හෙට්ියයා රච්චී මහත්මියට මේ පිනානු මෝදන් වෙෙත්වා අනු මෝදන් වෙෙත්වා නිදුක් නීරෝගගේ ಸුවಪත්භාවය සැලසෙත්වා. පින්වන්ත දරූපතක් ලැබීම පිණිස මේ සියලුපින් උපකාරවෙත්್වා කරගෙන න ධර්මික වැඩකටවෙුතු ಸුවසේ කරගන්න මේ සියලුපින්, උපකාරವත්್වා ගෞතම් බුදස ಸුනේදීම. චතුරාර සත್්‍ය ඔබහෝධය පිණිස මේ සියලුපින් උපකාරವත්್වා සාදුು සාදුುසාදුು. මහම ුණවාසි සියලු පින් න්න ස්වා හන්සේලා ඇතුළ ෞදම් ුසසන, පිළල්වෙත් පුරුණන සියලු පි න්නස්වාමින් හන්සේලාට අනගාරිකාමන් යන් වහන්සේලාට. පැවිදි පේක්ෂක සියලු ූපතුන්ට, ්‍රද්ධා මාධ්‍ය ජාලයේ කාරය මලේ සියලු දෙනාටත් මේ පින් අනු මෝද එතා ශ්‍රද්දා මාසික ධර්මදාන සියලු පින්වතුන්ට මේ පින් අනු ෝදන්න එතා සියලු දෙනාට තුම් ධර්මා බහෝධය පිණස. මේ සියලුපින් උපකාර වෙත්වාසාදුු සාධුසාු සියරු දෙනාටම තෙරුවන්සරණයි නමෝ බුද්ධාය. ि ැම හස ද ා ෝදාව දු කර. मे ස්ला ධර්මයන් පි ම වහස ද ා ොද වා පින්නත් ස්වාමින් වහන්සේ නිंदක්ේවා නිරෝකි වේවා සුවපත්වේවා මේගෞත බද් සාසනය තුළ දීම තු ච සත්‍ය्य ධර්මයන් සුවසේම බුදේ පිණස රැස්කला සියලම ධර්र्මයන් හේතු ප රවා සාध සා සා ඉති අපිනතු ධරාධනා කරවා පින්නත්ස්වාමීන් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට නිවසේසිට මේ පින් කටයුත්ත බට අනෝදන් වන්නට පුළුවන් අපි සාදුන අදී ඒ පින් කටියයුත්ත මෙලෙස්ස අනුමෝදන් වෙමෝ. සාදු සාධූසාෝ නමෝබුද්ධා නමෝගුද්්‍රය නමෝගුදය නමෝ Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Buddha Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya Namo 如果 සි තර ප පට ආානායකනව සම්පසාධනී පමණක්ම නොවෙයි ශ්‍රදධාරපානගේ මලකරු ගාන්ු දියෝස්සේ දාායන්ත ර ග්‍රතම දානය ධර්මදානය සිදු කරන්නට. ඒගන විස්ත්‍රධනගන්න පුළුවන් බිඳදුවයි හතයකයි දෙේසේ තිස් දෙකයි. අසුවට අසුහත දුරකතනන්ගේ බිද් හයකයි දෙේ තිස් දෙකයි. අසුවටයි අසු හත දුරකතන්ගේන පේ පණ විඇත්වට සෙහිපත් කරගෙන. අද දවසදී සම්පසාධනය සදහම්දේශනාව නිමාකොට මෙලෙස සමගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය. මෙවැනි බටිනා ධර්මතේශ අශ්‍රවණය කිරීමට ශ්‍රත්තා ඩේලි YouTube ජැනලයේ සබස්කයිබ් කරන්න.